අපි යනවා අර මේ ලංකාවේ RMB වගේ මෙහි තියෙන ඔෆිස් එකට අපේ මෙඩිකල් එක බාර දෙන්න අද. අපි අපොයින්ට්මන්ට් එකක් දැම්ම ඉන්ටර්නෙට් එකෙන් යුරෝ 39ක් වගේ ගියානේ. එක්කෙනෙක්ට යුරෝ 39ක් ගියා. අපොයින්ට්මන්ට් එකේ හැටියට දැන් තමයි වෙලාවකින් තියෙන්නේ. දුව ඩේකයකට දාලා වෙලා ඊට පස්සේ ඉස්සෙල්ල තියෙන්නේ මෙයාගේ අපොයින්ට්මන්ට් එක මගේ අපොයින්ට්මන්ට් එක ඇතරම පොඩ්ඩක් එහා මෙහා වෙලා බලනකොට ආයි පැය දෙකක් විතර ඩිලේ වුණා. ඒක නිසා තමන්නේ අපි වෙන තව එතන ළඟ තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකක්. ඒකටත් යන්න පුළුවන්. ඒක පොඩ්ඩක් බලලා ඉවිල්ලා ඒ පැය දෙකත් එතන ගත කරලා මගේ එකක් දෙන්න තමයි කල්පනා කරගෙන ඉන්නේ. ඉතින් බලමු මේ අද දවස කොහොම තමයි ගෙවෙන්නේ. මම හිතන්නේ උදේවරු වරම US කියලා තියෙන අයවරන ඔෆිස් එක දින් 9 කාලට තමයි අපොයින්ට්මන්ට් එක හම්බ වෙලා තියෙන්නේ. මේ පෙත්තේ යමුනේ. දැන් 9යි 5යි හරි 9යි 10යි හරි විනාඩි 5ක් විතර කලින් අපි ආවා. එච්චර දෙයක් නෑ මේකේ. මේ අර දුන්නට පස්සේ අපේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක ඉල්ල ගන්නවා කියලා තමයි කියන්නේ. හරි. ඉල්ලගෙන ඉවිල්ලා මේගොල්ලෝ ටෙම්පරියක් දෙනවා කාඩ් එක එනකම්. ඒ කොලයක් වගේ එක. හරි. දැන් අපේ ලයිසන් එක දැන් ප්‍රශ්නේ තියෙන උතන අපේ ලයිසන් එක ගිලගත්තට පස්සේ ලංකාවට හදිසි ගිලාවක් අපේ ලයිසන් එක නැහැනේ ලංකාවේ පදින්න. ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ දැන් මේ ඔෆිස් එක නෙමෙයි හෙල්සින්කි වල තියෙන මේගොල්ලන්ගේ ලොකු ඔෆිස් එක තියෙනවනේ. ඒකෙන් අපිට ඉල්ල ගන්න පුළුවන් නේ. ඒක අපි හරියටම බල ඔයගොල්ලන්ට කියන්න. ඇත්තටම ලංකාව යන්නේ සංචාරය කරන්න වගේනේ. හරි. මෙහි ඉඳන් යනකොට ලිෂන් එක අපිට දුන්නා. ඒක දැන් පුරවන්න තියෙන දැන් මට තියෙන්නේ කාර්ණේ. එතකොට මේකට තමයි ක්ලික් එක දාන්න ඕනේ. දැන් වට මොටර් බයික් තියෙනවා නම් මේකට ක්ලික් එක දාන්න පුළුවන්. මම කාර් එකට ක්ලික් එක දැම්මම මේකයි මේකයි ඉබේම හම්බ වෙනවා. දැන් බර වාහන පැත්ත මේ පැත්ත. ඉතු ටික ඉතින් සාමාන්‍ය විදිහට පුරවන්න තියෙන්නේ. අපේ මෙඩිකල් එක තියෙන අපේ ලයිසන් එක. එතකොට මේ ලයිසන් එකේ තියෙන මේ කෝඩ් වලට අනුවම තමයි මෙතන උඩත් තියෙන්නේ. හරි. එතකොට මට පුළුවන් වෙන්නේ A කියන එකයි A1 කියන එකයි. A1 කියන්නේ මේක. A කියන්නේ මේක. ඊට පස්සේ B කියන එක පුළුවා මේක. ඊට පස්සේ G1 කියන එක ඇත්තටම ෆිනිෂ් මේක නැහැ කියලා කිව්වේ. ෆිනිෂ් මේ ෆින්ලන්ඩ් වල මේක නැහැ කියලා කිව්වේ. මේ අත්තටරනේ එක මෙහි නැහැ. දැන් මේ ලයිසන් එක මෙහෙන් ගන්නවා. ගත්තට පස්සේ මේක මට ආයි හම් වෙන්නේ නැහැ. ඉතින් මම දැන් අහුවා මේ ප්‍රශ්නේ මේගොල්ලන්ගේ. එතකොට මට මාස දෙකකට වගේ ලංකාවට යන්න වුණා. මට කරන්න තියෙන්නේ මෙන්න මේ ගන්න ෆිනිෂ් ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගන්න ඕන. ඒක තමයි විදිය. මට මේකයි හම්බෙන්නේ. මේකයි ගන්න පුළුවන්. එතකොට මට ෆිනිෂ් එකයි දෙන්න ඕනේ. ඒ වගේ එකක් තියෙන ඉතින්. විශේෂයක් වුණාට ඉතින් මේ වගේ දේවල් ලුම්රන එකත් කරනවා. ටික හදලානේ තියෙන්නේ. ඒක පොලිස් ID එකේ තියෙන ෆොටෝ එක මේගොල්ලොන්ට පාවිච්චි කරන්න ඒකට අපි ඒකට කන්සෙන්ට් එක දෙන්නේ. ඒක කැමති නම් ඒක අපි හදලා හින්දා එතන තියෙන ෆොටෝ එක මේ ඇක්සස් කරන්න මේගොල්ලන්ට පර්මිෂන් දෙනවා මේකෙන්. તો මේක ක්ලික් එක දාන්න ඕනේ. අපි දාන්න ඕනේ. ඒ ළඟට මේක අවශ්‍ය නැහැ. ඒක මොකද අපි මෙඩිකල් එක අරගෙන තියෙනවානේ. අපි මේකට අදාළ මෙඩිකල් එක ඔන්ලයින් අරගෙන අවිලා තියෙන හින්දා මේක ඕන් නැහැ කිව්වා. එහෙම නැත්තම් මේගොල්ලෝ අපේ හෙල්ත් රෙකෝඩ් තියෙන මේ කාන්ත සිස්ටම් එකකින් බලනවා කියන එක. ඒකට ඇක්සස් එක දෙන්න ඕනේ. මේක ඕන් නැහැ කියන්නේ. ඔව් ඒක අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා මෙතන තියෙන්නේ මේ අපිව මේ EU member state වලින් ගන්න ඉතින් EEA වලින් හරි මේ drive කරන්න අපිව ban කරලා නැහැ නේ. ඔව් නැත්තම් ඒක අපි තාම මේ කාර්ක කරලා ban කරලා නැත්තම් ඒක කරන්න කියලා කිව්වා. ඊට පස්සේ EU හරි EEA හරි member ඒ කියන්නේ ලයිසන් එකක් නැහැ කියලා. නෑ ඔව් අපිට ඒව නැහැ. මේනික තමයි. ඉතින් මේක තමයි මොකද ක්ලික් කරන්නේ.
ඒක ඕන නෑකිව ඒ ඕන කිවේ මෙයා අපි ලයිෂන් වස නේ මොනාද මේ ට්‍රක් මොනාද ඒව ඩ්‍රයිව් කරනවා නම් මේක ට්‍රක් මේ හිවි හිවි වෙහිකල් වලට එන මෙතන අපි ක්ලික් කරන දේවල් ටිකනේ තියෙන්නේ. අතන මේගොල්ලෝ හරි හෙල්ප්ෆුල් ඉතින් මේවා මේ මෙහෙම මේ කල් දන්නේ B තියෙනවා මට හැබැයි මේ එක තියෙනවානේ. ඔව් A1 තියෙනවානේ. A1 තියෙනවා ඒත් තියෙනවා මට. ඉතින් මේ තැසේ මේ අරක වැඩන්නේ නේ අපිට නැහැනේ ජීවන් කියලා ඕක ඇත්තියවත් නැහැනේ. එමෙ කැටගරි එකක් නැහැ. දැසි මිතුරු ටික නම් සාමාන්‍ය විදිහට පුළුවන් තියෙන්නේ මෙතන තියෙන පුළුවන්. මේකේ මෙහෙම මේකේ B තියෙනවා නම් මේක පදි AM එකක් පුළුවන් කිව්වා. මේ මේකත් පුළුවන්. ඒ කියන්නේ ට්‍රැක්ටර් එලවන්න පුළුවන්. ඊළඟට මේ අර මේ ඉලෙක්ට්‍රික් බයිසිකල්. මෝපැඩ් කියලා ඒවා. ඒක කොහොමත් ලංකාවේ මේකමනේ තියෙන්නේ. ඉතුරු ටික ඉතින් සාමාන්‍ය විදිහට මේ නමකම ඒ ටික පුරවන්න තමයි තියෙන්නේ. මේක ඇත්තටම අහල කුඩයක් නෙමෙයි. අද අපි වේටින් රූම් එකේ ඉන්නේ මේ. හරි ෆ්‍රෙන්ඩ්ලි ඉතින් ඇත්තටම මේ එහෙම බිසි නැහැ. දැන් අපි වෙලාවට දැන් මම ඇත්තටම රික්වෙස්ට් එකක් කරා මම 12 ගන්න මගේ අපොයින්ට්මන්ට් එක තියෙන මගේ එක මේ වෙලාවටම ගන්න බෑ ඉතින් කියලා. ඉතින් එහෙම කරන්නේ නැහැ ඒගොල්ලෝ. අපේ වැඩේ කලින් ඉවරුණාත් ඉතින් මට ආය 12 ගන්න මෙතෙන්ට එන්න වෙනවා. ඉතින් මම අර කරන්නේ කලින් කිව්වාගේ සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකට ගිහිල්ලා පොඩ්ඩක් මේ වැඩේ ටේන එක. මේ අර ගෑනු පිරිමි ගහලා නැහැ. ඉතින් මෙහෙත් කියන්නේ පිරිමි මේක එල්ල ගෑනු තකිනනවා. මෙන්න මේ වගේ පොඩි නිකන් මේ මේ මේගොල්ලන්ට චිත්‍ර අඳින්න මෙන්න මේ වගේ නිකන් ප්ලේ ඒරියා එකක් නේද ප්ලේ ඩෙස් එකක් වගේ එහෙම දාලා තියෙනවා. දැන් අපි පොලිසියට ගිය වෙලාවෙත් ඕක අපි දැක්කා. ඒ වගේ මේ වගේ පොඩ්ඩක් උනාට සංකරා ටිකක් වගේ තියෙනව නම් කියෝ කියෝ ඉන්න. දැන් මේවා සාමාන්‍ය අපි අර පොලිසියේ ID එක හදාගන්න ගිය වෙලාවෙත් අපි බබාල හැම තින් තියාගත්තේ මේවා සෙල්ලම් කරන්න දීලා තමයි. දෙන්නේ මෙතනින් වාහනවල යෝග්‍යතා පරීක්ෂණේ කරන එකත් මම හිතන්නේ බුක් කරාට පස්සේ මෙතනින් කරන්නේ. ඉතින් ඒක ඉතින් අපි වාහනයක් ගත්තට කාලෙකට අපි ඔයගලට වීඩියෝ එකක් ගේන්න නැත්නම් තමයි මම හිතන්නේ YouTube channels වල සම්බන්ධ වීඩියෝස් තියෙනවා ඒවා බලන්න. හරි එහෙනම් අපේ ජර්නි එක අද ඉවරයි. මම හිතන මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. තව පොඩ්ඩක් අහපු දේවල් ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් ඔයගලන්ට හැමෝම වීඩියෝ ඉවර කරන්න කලින් කියා දෙන්න. මම හිතන ඔයගොල්ලෝ ගොඩක් ඒවා ඉගෙන ගන්න ඇති කියලා. ඇත්තටම මේ මෙතන අර දැන් අපේ ලයිසන් එක ඉල්ල ගත්තා. හරි දැන් අපි ලංකාවට විසිට කෙනෙක් විදිහට ඒ කියන්නේ මාස දෙකකට වගේ නිකන් ටෙම්පරලි යනවා නම් අපිට එහෙම ටෙම්පරලි ඒ ලයිසන් එක ආයි ගන්න බෑ. ඒක මම ඇහුවා. මම ඒක ක්ලියර්ලි ඇහුවා. හරි එතකොට ඉතින් ඒකට තියෙන ඔප්ෂන් එක තමයි මෙහෙ දැන් ওই දෙන ලයිසන් එක මේ ඉන්ටර්නැෂනල් කරගන්න එක. ඒකටත් වෙන විදිහක් තියෙනවා වෙබ්සයිට් එකක් ගැන කිව්වා. ඉතින් ඒවත් මේ වගේ තමයි. ඇත්තට අමාරු නැහැ. ඇත්තටම හැම දෙයක්ම සිස්ටම් කරලා තියෙන්නේ. හරි ඒකට යන වියදම් ටික විතරක් අපිට හොයාගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් දැන් ආයි ෆින්ලන්ඩ් වලට එන්නෙම නැත්තම් ආයි ෆින්ලන්ඩ් වලට එන්නේ නැත්තම් මේ ඩිපුලයිෂන් එක අපිට ඉල්ලගෙන යන්න පුළුවන්. ෆින්ලන්ඩ් ලයිෂන් එක ඒගොල්ලන්ට දීලා අර ලයිෂන් එක ඉල්ලගෙන යන්න පුළුවන්. හැබැයි ඒක කරන්න ඉන්නේ මේ US කිලා වල තියෙන මේ පිටිපස්සෙන් පේන ඔෆිස් එකේ නෙවෙයි. අර හෙල්සින්කි වල තියෙන මේගොල්ලන්ගේ මොකද ට්‍රැපිකොම් කියලා. ඒ කියන්නේ අයෝවත් නෙවෙයි ඒක නේ. ට්‍රැපිකොම් කියන්නේ තව මේ ડોකියුමන්ට්ස් ඔක්කොම ඉතින් යවන්නේ. ඔව් මේකලත් මේ ડોකියුමන්ට් එක ඉතින්දල් යවන්නේ. ඔව් හරි. වැඩේ ඉතින් හරිම ලේසි. ඉතින් ඔය අපි හිතන තරම් අමාරු නෑ. ෆින්ලන්ඩ් වල ඇත්තටම දැන් අපි ආපු දවසින් දැම්ම කරපු වැඩ ටික බැලුවට පස්සේ එකක්වත් එහෙම නිකන් එහෙම මුකුත් වැරදුනෙත් නැති. හරි. ඒ කියන්නේ ලේසි. ඒ කියන්නේ මිනිස්සුත් එක්ක කතා කරන්න හරි ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් මේ නොදන්න කෙනෙක්ට දෙයක් කියා දෙනවා කියන එක එහෙම මේ අමාරු නේ. දැන් අපේ ඔෆිස් එකකට ගියොත් එහෙම නිකන් ඒකට ගොඩ වෙනවනේ. වැඩි ප්‍රශ්න කතා කරන්න කලින්. ඉතින් එහෙම එකක් නැහැ. ඉතින් මේ මිනිස්සුන්ගේ මේ හරි සරලයි. ඉතින් මේ හරි ලේසි ඔයගොල්ලන්ට. එන්දේ වැඩ ටික ගන්නට මේ බය නැතුව ඒවා කරගන්න. ඉතින් ආවට පස්සේ ඇත්තටම මේ වගේ channels වලින් පුළුවන් තරම් ඉතින් බලන්න බලලා දැන් අපි වගේම තව channels කරන කට්ටිය ඉන්න ඕන තරම් ෆින්ලන්ඩ් වල දැන් ඒවත් බලලා ඉතින් අංශ knowledge එකක් ගන්න. ඉතින් ඒ knowledge එක නැතත් ඕගොල්ලන්ට තනියෙන් ගිහිල්ලා කරගන්න පුළුවන්.
ඉදිකර දැනගෙන යනවනං කතරගම නොදැන ගියත් අතරම ගෝගේ ත් තින හිදනින් චැනල් මේ බලලගට කමක් නැහැද කොට අපි ගන්න අත්දැකීමන මේශයා කරන්න එතකොට මගේ අත්දැකීම නෙවේ වෙන අත්දැකීමක් ගන්න කෙනෙක් ඉන්න පුළුව ඇති තොට යයේද කමෙන්ට් එක පල්ල ඇදම්මන හරි කෙනගේ අත්දැකීම මේ දිරි ශයා කරගත්තාම අවසානෙන් අපිට සිංහල ජාතියක් විදිහටදින් යංසිරටකට ගියාට පස්සේ ස්ටබ්ලිෂන් පුළුවන් ඉතින් මේක තමයි මං දකින ලොකුම අඩුපාඩුවක් ඇත්තරම ඒ අඩුපාඩුවත් හදන්ඩ ඕන ටික ටික මොකද අපේ කට්ටියගේ අතරේ අනවශ්‍යදී තරගයක් තියෙනවා ඇත්තරම මේක අවශ්‍ය නැහැ මේ මොකද මේ මේ රටවල් වල ආවට පස්සේ තමයි තේරෙන්නේ අපිට වඩා ඇත්තරම බහුතරයක් ඉන්නේ එක්කෝ ඉන්දියානු ජාතික හිම නැත්තම් බංගලාදේශ නේපාල වගේ කට්ටිය අපි කියන්නේ බොහොම සුළු පිරිසක් ඉතින් ඒ සුළු පිරිස අතරෙත් තරගයක් නිර්මාණය කරගන්න එක කරන අපරාධයක් විදිහට මම නම් දකින්නේ ඒ නිසා පුළු පුළුවන් විදිහට තම තමන් දන්න කාරණා ටික කිව්වට කිසි ගැටලුවක් නැහැ මොකද මේ අපිට වඩා බහුතරයක් ඉන්නවා ලෝකේ අනිත් ජාති ඉතින් අපි බොහොම මුතු ඇටේ කියලානේ කියන්නේ ඒ හින්දා අපි බොහොම පොඩි පොඩි ප්‍රමාණයක් ඉන්නේ ඇත්තටම ඒක දකින්න නම් ඔයගොල්ලෝ මේ රටකට යන්න ඕනේ එතකොට තමයි ඒක තේරෙන්නේ ඒ නිසා පුළුවන් විදිහට තම තමන් උදව් කරගන්න දන්න දෙයක් තියෙනවා කමෙන්ට් එකේ ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ වගේ අපේ මොනවාරි ලයිව් ඉවෙන්ට් තියෙනවා නම් ඔයගොල්ලන්ට ෆින්ලන්ඩ් එක්සෑම් එක ගැන පීසා ගැන ඒ වගේම මේ වගේ දේවල් ගැන දැනුවත් කරන්න එහෙනම් හැමෝටම ජය වේවා බොහොම ස්තුතියි නම කියන්නේ මිනාවලෙන් අරුණ අයම් අරුණ ඇසේ මිනාවලෙන් ඔෆිස් කෙලියා මම ස්ටඩන් කෙනෙ ඉටවස වයස කියන්න කො මිනාවල අන වයස පත් මේ ඉන්න කොහෙද කියල කියන්නේ මේ මිනාසුන් 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 යවස් කෙලියා අන්නම් කේස ඇත් තියෙන මොනවද පොට අපිට ඉගැන්ව එක ඔන්නම මේ එක වචන ගත්තාම දහපුලක් විතර ලියන්න පුළුවන්නේ ඔන්න මොකක්ද කියලා දුන්නා අපිට මම මතකයි හරි